අයිබුවන් ළමයි අපි ගිය සතියේ සාකච්ඡා කළා අපේ හතරවෙනි පාඩමේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ කියන කොටසේ අපේ රජවරුන් මහජන සුබසාධනය සහ ඒ වෙනුවෙන් ඔවුන් කටයුතු කළ ආකාරයත් ඔවුන් ඒ වෙනුවෙන් කරපු දේවල් පිළිබඳව අපි ගිය සතියේ කතා කළා. එතකොට අපි ගිය සතියේ නතර කළේ අතීත පැරණි ජන සමාජය තුළ කොහොමද කර්මාන්ත ජීවනෝපාය මාර්ගයක් විදියට ගත්තම කර්මාන්තවල ක්‍රියාකාරීත්වය කොහොමද ඔවුන් ඒ වෙනුවෙන් කරන ලද කටයුතු මොනවාද කියන එක පිළිබඳව තමයි අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් කර්මාන්ත විදියට ගත්තම මොනවද ලංකාවේ පැවති කර්මාන්ත? ඒක පළවෙනි කාරණාව විදියට අපි කතා කරන්න වෙනවා. කර්මාන්තයක් ගන්න මොකද්ද? කර්මාන්තයක් කියන්නේ කිසියම් වෘත්තියක්. ඇත්තටම අතීතයේ ගත්තොත් එහෙම ශ්‍රේණියක් වෙන්න පුළුවන්. අපේ කර්මාන්ත ගොඩක් වෙලාවට ගම් වශයෙන් ශ්‍රේණි වශයෙන් තමයි පැවතුනේ. ඉතින් ඒ ශ්‍රේණියක් කියලා කියන්නේ පාරම්පරිකව පැවතෙන තත්වයක්. එතකොට ඔවුන් හැමතිස්සෙම කටයුතු කරනකොට මේ පොදුවේ තෝරාගත්ත අවස්ථාවක් තමයි ඔවුන් ගන්න. ඒ කියන්නේ දැන් අපේ තාත්තා කිසියම් ආකාරයකට කිසියම් වෘත්තියක් පිළිබඳව ඉගෙන ගත්තා නම්, උදාහරණයක් මැටි භාණ්ඩ හදන දේ පිළිබඳව පියා ඉගෙනගෙන තියෙන යාගේ පියාගේ, ඒක ගොඩක් යාට සම්බන්ධ වෙලා තියෙනවා ලංකා ඉතිහාසයේ ගොඩනගනකොට. ගොඩක් යාට අපි දන්නවා පුතේ මේ අපි කියනවානේ ලංකාවේ මේවා තිබුණා, කලින් ඉඳන් තිබුණා. හැබැයි ලංකාවේ මේ පිළිබඳව සාකච්ඡා වෙන මට්ටමකට, කතා කරන මට්ටමකට එන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා, ඊට පස්සේ සංඝමිත්තාතිරණින් වහන්සේ ලංකාවට වැඩම වෙනවා. ඒ උන්වහන්සේ පැමිණෙනකොට ශ්‍රේෂ්ඨ 18කට ආසන්න පවුල් පිටින්, කියන්නේ එක එක්කිනා නෙමෙයි ඒ මුළු සමස්ත පවුලක් ශ්‍රේණියක්ම අරගෙන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔවුන් එන ලංකාවේ පදිංචි කරවල තියෙනවා විවිධ ප්‍රදේශයන්වල. එතකොට දැන් ඒකෙන් අපි ගම්මිය කරවන්න උත්සාහයක් දරන්නේ නැහැ. ලංකාවේ සංඝමිත්තාතිරණින් වහන්සේ ආවේ නැත්නම් ලංකාවේ මිනිස්සු මේවා නොදැන් දන්නගෙන හිටියේ නැහැ කියන කතාව මෙතන කියන්නේ නැහැ. මේ අපි කියන්නේ අපි අය දැනන් හිටියා, ටිකක් ඒක විධිමත් වෙන්න පටන් ගත්තා, ටිකක් ඒක ක්‍රමානුකූලව තව ටිකක් අමතර දැනීමක් අරගෙන. ඕනම දෙයක් එහෙමනේ පුතේ, දැන් අපි යම් දෙයක් අපි මෙහි ඉගෙන ගත්තට පස්සේ, ලංකාවෙන් දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඊට වඩා වැඩි දෙයක් දැනුම ලබා ගන්න අපි සමහරවිට විදේශගත වෙනවා. එහෙම නැත්නම් දැන් අපි සාමාන්‍ය මට්ටමකට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබා ගත්තට පස්සේ අපිට මේ ශාස්ත්‍රයේ පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය නම් අපි ඒකේ ඊට වඩා ඉහළ උපාධියක් ඉහළ ශාස්ත්‍රයන් වල අපි අධ්‍යාපනයට යනවා. ඒක ලංකාවේ දේශීය වශයෙන් තියනවා වෙන්න පුළුවන්, විදේශීය වශයෙන් තියනවා වෙන්න පුළුවන්. අපේ දැනුම වර්ධනය වෙන්න අපි නිරත වෙන කාරණාවේ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙන්න ඒක හේතු වෙන්නේ. ඉතින් අන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ලංකාවේ මූලාශ්‍රවල අන්තර්ගත වෙලා තියෙන තොරතුරු අනුව ලංකාවේ එවැනි කර්මාන්ත ශ්‍රේණි කුල විදියට කීපයක් උගලන්ට දක්වලා තිනවා. එකක් ඇවිල්ලා ලෝහ කර්මාන්තය. ඔබ අපි කවුරුත් දන්නේ විදිහට ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගයට එනකොටම අපි කිව්වා ඒක ආරම්භක යකඩ යුගය කියලා. අපි හැඳින්නුවා, කියන්නේ අපි ඊට කලින් මේ යකඩ නිස්සාරණය පිළිබඳව දන්නවා ඇත්තටම. නමුත් ඒ යකඩ නිස්සාරණ කටයුතු තව ටිකක් විධිමත්ව ක්‍රමානුකූලව අලංකාරවත් ආකාරයට වැඩි දියුණු වීමක් පසු කාලීනව සිදු වෙලා තියෙනවා. යකඩ විතරක් නෙමෙයි විවිධ ලෝහ වර්ග, තඹ, ටින්, රත්තරන් මෙවැනි ලෝහ වර්ගත්, සමහර ලෝහ වර්ග ලංකාවේ තිබුණු ලෝහ වර්ග තියෙනවා, සමහර ලෝහ වර්ග ලංකාවේ නැත්තම් ඒවා වෙනත් රටවල් වලින් ඉන්දියාවෙන් වෙන්න පුළුවන්, වෙනත් රටකින් අපනයනය කරලා සමාවෙන් නානයනය කරලා ලංකාව තුළ නිර්මාණය කරපු අවස්ථාත් අපිට පේන්න තියෙනවා. ඊළඟට ලංකාව තුළ තිවිච්ච තවත් කර්මාන්ත විශේෂයක් තමයි මේ ඇද්දල කැටයම් කර්මාන්තය. ඒකත් හරි සුවිශේෂී දෙයක්. මොකද ඒක අපි කතා කරනකොට කියන්නම් මේ ඇද්දල කර්මාන්තය එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකක් ඇද්දල හිඟයි. ඒක මේ අද වගේ මේ ඇතුන්ව මරලා ඇද්දල ලබා ගැනීමක් නෙමෙයි අතීතයේ සිදු වුණේ. ස්වභාවිකව යම් කිසි ඇතෙක් මිය ගියාට පස්සේ
ඒ යථාකින් ලබා ගන්නා ඇද්දල තමයි උපයෝගී කරගෙන බුදු පිළිම නෙල්ලා තිනවා විවිධාකාර වූ අලංකාරවත් නිර්මාණයන් ඒක තුලින් කරලා තිනවා. මේක හැබැයි හරි සියුම්ව කරන්න ඕන කර්මාන්තයක්. ඒ මොකද වෙනත් ඕනම දෙයක් කළොත් ඒක නැවත උණු කරලා අපිට නැවත ඒක පිළියෙල කිරීමේ හැකියාව තියෙනවා. දැන් රත්තරන් මොනාරි හැදුවොත් ඒක වැරදි නම් ඒක නැවත උණු කරලා අපිට වෙන දෙයක් නිපදවන්න පුළුවන්. හැබැයි ඇද්දලයක් කැටේමක් කපනකොට ඇද්දලයකින් යම් නිර්මාණයක් කරනකොට ඒක වැරදුනා කියලා ඒක උණු කරලා නැවත වතාවක් හදන්න බෑ. ඒ නිසා මේක එකපාර කරන්න ඕන නිර්මාණශීලී වගේම තාක්ෂණික අතින් දියුණු මට්ටමක තිබිය යුතු බොහෝම පරිස්සමට කරන්න ඕන කර්මාන්තයක්. ඒතර ඒකත් සුවිශේෂී කණ්ඩායම්කට පමණයි සීමා වෙලා තියෙන්නේ. දැන් ඒකත් ඒකට තව හේතුවක් තියෙනවා. පුතේ දැන් මෙහෙම හිතන්නකෝ. ඇද්දල කර්මාන්තය කියන එක රට පුරාම ඉන්න හැමෝම කරන්න ගත්තොත් ඕගොල්ලෝ තේරෙනවා නේද අතීතයේදී එහෙනම් කොච්චර නම් ඇතු මෙරෙන්න ඉඩ තිබුණාද කියලා. අද ඇද්දල කර්මාන්තයකුත් නැහැ. කැටයම් කරන්නේත් නැහැ ඇද්දල වලින්. නමුත් ඇතු මෙරෙනවා. නේ? ඒතර වෙනත් රටවල වල මෙවැනි දේවල් වලින් නිර්මාණය කරන්න අපේ සත්තුන්ව මරලා අපි ඇද්දල විකුණනවා. ඒතර අතීතයේදී යන්නේ ඒකයි යම් කර්මාන්තයක් යම් ප්‍රදේශයකට සීමා කරලා ඒ සීමාව තුළ ඉන්න ඒ කුලවලට අයිති අයට විතරක් ඒ කර්මාන්තය නිරත වෙන්න දුන්න එකේ එක හේතුවක් තමයි අපිලා අපේ රට සම්පත් පිරිලා ඉතිරිලා යන තියෙන රටක් නෙවෙයි. බොහොම සීමිත ප්‍රමාණයක් පරිස්සමට ඒක පාවිච්චි කරගන්න තුනේ. එකක් ඒකත් එක හේතුවක්. ප්‍රධාන හේතුවක් නොවුනට ඒකත් එක හේතුවක්. ඉතින් කුඹල් කර්මාන්තය මේ මැටි භාණ්ඩ වලින් කරනු ලබන නිර්මාණයන් මොකද අපි දන්නවා ඒකත් අපි ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගයට එනකොටම අපිට පැවතුණු කර්මාන්තයක්. මොකද සාමාන්‍යයෙන් මානවයාගේ මුල් අවදියේ සිටම මැටි වලින් කරන නිර්මාණයන් වලට මානවයා සම්බන්ධ වෙනවා. එතකොට මේ නිර්මාණවලදී ගොඩක් වෙලාවට මේ සොබ අපිට ප්‍රායෝගික ජීවිතේ ආහාර නිපදව ගන්න වෙන්න පුළුවන්. වෙනත් සමහර වෙලාවට අපිට හම් වෙන ඉඳන් පොම්පරිප්පු වලින් වගේ හම් වෙන භෂ්ම අවශේෂ තැන්පත් කරන මැටි භාජන මේවත් ගත්තොත් ඒ වගේ අපේ විවිධ ඇදහිලි විශ්වාස වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මතක ඇති ඕගලන්ට මේ ජාතු කර්මයක් නා කිරි ගවයන් වෙනුවෙන් කරනු ලබන ශාන්ති කර්මයක් පිළිබඳව රූපයකුත් තියෙනවා. එතනදීත් අපිට මැටි භාජන මුලින් අතර හලවලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කාලේ ඉඳන්ම පාවිච්චි කරලා තියෙන. ඊට අමතරව අපිට රංචා මඩමේ අපිට හමු වෙලා තියෙනවා සකපූර්ව භාවිතා කරමින් නිර්මාණය කරපු මැටි භාජන. ඒ අනුව අපිට තේරෙනවා මේක කාලෙක ඉඳන් අපි ගාව තිමිලා තියෙනවා. හැබැයි මේක කර්මාන්තයක් විදියට. මේක තමන්ගේ ජීවන උපාය මාර්ගයේ විදියට භාවිතා කිරීම පසු කාලිනව සිදුවෙන. ඊට පස්සේ රෙදි විවීමේ කර්මාන්තය. ඒක යනවා කිස්තුපූර්ව 544ට. නේ? කපු කර්මාන්තය පිළිබඳව අපි ඉගෙන ගත්තා. කුවේණිය කපු කටුමින් සිටියාය කියලා කියනවා. ඒක මැණික් කර්මාන්තය ගත්තොත් ඒකත් ඒ වගේම පැරණි. මොකද ලංකාව හඳුන්වන්නේ රත්නදීපය කියලා, රතු කැට දිවයින කියලා. ඒ වගේ අවස්ථා අල්බල් සූරීගේ එක තැනක සඳහනක් තියෙනවා. අරාබි ඉරා මේ මුස්ලිම් රජතුමා සමග රජතුමා රතු කැට දිවයිනේ රජතුමා සමග මේ තියාග කුමාරුවක් සිදු වුණා. ඒක නේද රතු කැට දිවයිනේ කියලා හඳුන්වලා තියෙන්නේ ශ්‍රී ලංකාව ඇත්තට. ඉතින් එවැනි තත්ත්වයක් අතීතයේ ඉඳන්ම තිමිලා තියෙනවා. ඉතින් අපි දැන් එකින් එකට යන් දැනට ওই මූලික හැඳින්වීමක් තමයි මම ওই දුන්නේ ඔයගලන්ට. එතකොට ලෝහ කර්මාන්තය සඳහා නිදසුනක් විදියට අපිට යකඩ වැඩ කළ කම්මල් කරුවන් පිළිබඳව සෙල්ලිපිවල හඳුන්වලා තියෙනවා. ඔවුන් හඳුන්වලා තියෙන්නේ කබර. අපිට සෙල්ලිපිවල හම්බ වෙන වචනයක් කබර කියලා. ඒතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇයිත් මුතුගල්ල නම් කියන ස්ථානෙන් අපිට සෙල්ලිපියක් හම්බ වෙනවා. එතන තියෙනවා මජ්ජිම නම් කම්හල් කරුවෙකු පිළිබඳ සඳහනක්. මජ්ජිම කියලා. ඇසේ රත්තරන් සම්බන්ධව අපිට හම් වෙනවා මේ රන් කරුවන් හැඳින්වීමට ලේඛනවල අපිට සඳහන් වෙන්නේ මේ තුලාදාර යන වචනේ භාවිතා කරලා තියෙනවා. තුලදර කියලත් වචනේ තියෙනවා අපිට. අනුරාධපුරයේ දිස්ත්‍රික්කයට ඇයිදී මේ මණ්ඩාගල කියන ස්ථානේ මණ්ඩගල කියන ස්ථානේ අපිට හම් වෙනවා. එතකොට මේ මණ්ඩගල කියන ස්ථානෙන් හම් වෙන සෙල්ලිපියේ තියෙනවා මේ තුලදර සුමන. තුලදර කියලා උතන අදහස් කරන්නේ රත්‍රන් කර්මාන්තේ නිරත වෙන්නේක් කියන එක හඳුන්වන්න. ඒක යාගේ ඒක තමයි යාගේ ශ්‍රේණියේ නම. යාගේ නම වෙන්නේ සුමන. පිළිබඳව රන් කරුවෙක් පිළිබඳ සඳහන් සෙල්ලිපියක් හම් වෙනවා. ඊට අමතරව අපිට මේ තඹකර
සහතින් ලෝහ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලයින්ද ඒ කාලේ හිටියේ බවට අපිට සාක්ෂි හමු වෙලා තියෙනවා. ඕගලන්ගේ මේ පෙළපොතේ ඕගලන් බැලුවොත් ඒ පිළිබඳව මේ සඳහන් වෙලා තියෙනවා. මේ තඹ කර්මාන්තයේ තින් කර්මාන්තයේ රන්කරුවන් මේ කියන සම්බන්ධ පිටු අංක 50 වෙනි පිටුවේ. එතකොට මේ ඔය කියන දේවල් වලට අමතරව දැන් ওই ලෝහ කර්මාන්තය ගැන ගත්තම ඒගොල්ලෝ මොන වටද මේවා කළේ? ඒව ගැන හොයද්දි අපිට තේරෙනවා ඒගොල්ලන්ට කුෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන දේවල් නිපදවීම වගේ දේවල් වලට ස්වර්ණකාර කියන වචනයත් ඒතර පාවිච්චි කරලා තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍රවල ස්වර්ණකාර කියන නමත් භාවිතා වුණු බවට සඳහනක් තියෙනවා. රත්තරන් වැඩ කරන කට්ටියට ඔයල්ලෝ මේ තඹ වලින් සහ රත්තරන් වලින් වැඩ කරන ලද ලෝකුරුවෙකු පිළිබඳව සීහල වත්තු උපකරණෙත් සඳහනක් තියෙනවා. දුඩුගොන් රත්තුමාට මේ තඹ පිට්ට ගාමේ විසුවන් තඹ ප්‍රදානය කළාය කියලා මහාවංශයේ සඳහන් වෙච්ච අවස්ථාවකුත් අපිට මූලාශ්‍ර ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. මේ මහාවංශය තුල සද්ධාතිස්ස රජතුමාට රාජාභරණ නෙපදූ ලෝකරුවෙකු පිළිබඳවත් අපිට මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉතින් ඔය මණ්ඩගල තමයි අපිට ගොඩක් වෙලාට පැහැදිලි සාක්ෂියක් අපිට හමු වෙන ස්ථානයක් විදිහට තියෙන්නේ. එතකොට දැන් ඔය අපි කතා කරන මේ ඇද්දල කර්මාන්තය ගත්තම ඒකත් බොහොම ප්‍රසිද්ධයි ලංකාව තුල. මොකද ලංකාවේ රජවරු පවා ඉඳලා තියෙනවා ඇද්දල කර්මාන්තයේ පිළිබඳ හැකියාවක් තිබිච්ච සුවිශේෂී දක්ෂතා තියෙන පිරිස්. ඉතින් අපිට ඒක පිළිබඳව අපිට හම් වෙනවා ඔය වේගිරිය කියන ස්ථානයෙන්. මහනුවර දිස්ත්‍රික්කයට ඇත වේගිරිය කියන ස්ථානයේ දේවාලයක පිහිටි සෙල්ලිපියක දතික සුමන දතික කියලා කියන්නේ දන්ත කියන කෙනෙකු පුතේ. ඒතර දතික සුමන කියන කෙනෙක් ගැන සඳහනක්. එතන දන්තික කියන කතාව තමයි යන්නේ වේගිරිය දේවාලය අසල මේ ඇද්දල වලින් කරනු ලබන නිර්මාණ කරනු ලබන පුද්ගලයෙක් කියන අදහසකින් යුක්තව තමයි ඒක කෙරලා තියෙන්නේ. ඊළඟට අපි එනවා මේ කුඹල් කර්මාන්තයට. කුඹල් කර්මාන්තයේ ගත්තමත් ලංකාවේ මේ ගොඩක් වෙලාවට මේ පිළිබඳව තොරතුරු මේ සාමාන්‍ය ජනතාවට එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය කරන මේ මැටි භාණ්ඩ සෑදීම කියන එක සඳහා තමයි හොඳින් සංවිධානය වෙච්ච කර්මාන්තයක් විදිහට කුඹල් කර්මාන්තය ගන්න පුළුවන්. අවුරුදු සාමාන්‍යයෙන් 2250කට ඉහත ලියවිච්ච සෙල්ලිපිවලත් මැටි කර්මාන්තයේ ලියවුණු නියලවුණු ඒ කියන්නේ මැටි කර්මාන්තය තුළ ජීවත් වුණු පිරිස් පිළිබඳව සඳහනක් තියෙනවා. ඒක මේ සඳහනේ තියෙන්නේ කුම්භකාර නැත්තම් කුම්භකර කියන වචනයෙන් තමයි ඔවුන්ව හැඳින්වීමට භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ දැන් අපිට හම් වෙලා තිනවා ওই පුරාවිද්‍යාත්මක ගවේෂණවලදී මේ පිගං භාණ්ඩ නිපදවී අවස්ථාත් මැටි භාණ්ඩ වලින් අවස්ථා හමු වෙලා තිනවා කීප විටක්. ඔය තිස්ස වැවේ කැණීමක් කරන වෙලාවේදී කුඹල් ගමක් පැවති බවට සාධක අපිට හමු වෙලා තිනවා ඒ තිස්ස වැව ආශිතව කරන ලද කැණීම් වලදී. එතනදී මැටි භාණ්ඩ වලං කැබිලි ඒවා කිස්තු පූර්ව යුගයට අයිති බ්‍රාහ්මී අක්ෂර වලින් සඳහන් වෙලා තියෙන තොරතුරු වල තමයි මේ කුඹල් කර්මාන්තයේ නිරත වෙච්ච පැරණි කාලයේ මේ කුඹල් සක කියන වචනය භාවිතා වුණු අවස්ථාවක් අපිට හමු වෙලා තියෙනවා. ඒ වගේම මේ පතහ මල්ල කියලා ප්‍රදේශයෙන් සුවා ගන්නා ලද සෙල්ලිපියක කුඹලෙකු පිළිබඳ සඳහනක් අපිට හමු වෙලා තියෙනවා. ඊළඟට කුඹල් කර්මාන්තයේ සඳහා වෙන්නුණු මේ කුම්භකාර ගාමයන් ශිල්පීහු මැටි කර්මාන්තයේ ආශ්‍රිත නිෂ්පාදනයේ නිරත වූවන් ජීවත් වෙච්ච ප්‍රදේශයන් තමයි ගම්මාන තමයි අර කුම්භකාර ගාමයන් කියලා අපි හඳුන්වලා තියෙන්නේ. එතකොට තව අපිට හම් වෙනවා මේ කුඹල්ලක තිස්ස පබ්බත. ඒ කියන්නේ කුඹල් කර්මාන්තයේ නිරත වෙච්ච පිරිස් ජීවත් වෙච්ච කඳු මුදුන් කඳුකර ගාමයන් කුම්භකාර ගාමයන් සහ මේ කුම්භසේල විහාර. ඒ කියන්නේ ওই කුඹල් කර්මාන්තයේ නිරත වෙච්ච පිරිස් එකට එකතු වෙලා ඔවුන්ගේ ධන පරිත්‍යාගයෙන් හදපු විහෙර විහාරස්ථාන
පිළිබඳවත් අපිට හමු වෙන අවස්ථාවන් තියෙනවා මේ කුඹල්ලු මේ නොයෙකුත් ස්ථානයන් වල ගොඩක් රට ලංකා පුරාම වගේ මොවුන් ජීවත් වෙලා තියෙනවා මොකද දැන් මැටි භාණ්ඩයක් ගන්න පුතේ යාපනයේ ඉන්න මිනිස්සුන්ට මේ මාතරට එන්න බැහැනේ එතකොට ඒගොල්ලෝ ඒ ආශ්‍රිතව තියෙන ප්‍රදේශයන් වල මේ කර්මාන්තේ නිරත වෙච්ච කට්ටිය හැමතැනම ඉඳලා තියෙනවා හරිද ඊළඟට මේ රෙදිවිවීමේ කර්මාන්තය අපි ගත්තොත් ඒකත් හරි සුවිශේෂී කර්මාන්ත විශේෂයක් ලංකාවේ මේ පුරාණේ ඉඳන් අපේ මේ මේක මේ අපි රෙදිපිලි අපිම නිපදව ගත්ත පිරිසක් ඉදිරිය ගන්නවා උදාහරණයක් ඉදිරිය ගත්තොත් දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ වෙහෙර කෙම කියන ස්ථානයෙන් අපිට හම්බෙන සෙල්ලිපියක වචනයක් තියෙනවා තතවය කියලා මෙතන මේ තතවය කියලා කියන්නේ තන්ත්‍ර තතු තන්තු තන්තු කියන අදහස තමයි මෙතන ගේන්නේ තන්තු වාය මේ දිය මේ පද දිත්වේ මගින් තමයි මේක හැදුනා කියලා මේක තන්තු වාය කියලා කියන්නේ නූල් කටින්නා කියන වචනේ තමයි මේකෙන් කියුණා කියලා තමයි අදහස් කරන්නේ ඒකම දැන් අපිට අර කුවේණිගේ කතාවත් අපිට මේ විදිහටම ගන්න පුළුවන් මහාවංශයේ සඳහන් වෙන ඒ වගේම සද්ධාතිස්ස රජතුමාගේ කාලේ තිස්ස නැමෙති සන්නාලියෙකු අනුරාධපුරයේ විසූ බවට සීහෙලවත් උපකරණයේ සඳහන් වෙලා තියෙනවා මේ ඒ වගේම දුර්ගන් රත්තුමාගේ මරණ මංචකේ දුර්ගන් රත්තුමා වැතිරි ඉන්න අවස්ථාවේදී සද්ධාතිස්ස රජතුමා මහා ස්තූපයේ ඉතිරි කොටස සන්නාලියන් ලවා රියන් 120ක් උසට සම්පූර්ණ කරන ලදැයි මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා. කියන්නේ රෙදිපිලි විවීමේ අපේ රටේ තුන තිමිලා තියෙනවා. සන්නාලියන් ඉඳලා තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් මේ ගම්මාන තිබුණා නූල් කටින්නා, ඒ කියන්නේ ওই තන්තු වායකේ වෙහෙර කෙමින් අපිට හමු වෙච්ච තොරතුරු ඊට පස්සේ තියෙන. ඊට අමතරව මේ සෙල්ලිපි වල තවත් හමු වෙනා පුතේ වචනයක් මේ ප්‍රේෂ කර්මාන්තයේ කියන වචනයේ ගැළපෙන ආකාරයේ සාක්ෂි සහිත වචනයක්. ඒකට කියන්නේ අපි පෙහෙර නැත්නම් පෙහෙකර පෙහෙකර නැත්නම් පේෂකාර කියන වචනය අපේ සෙල්ලිපි වල හමු වෙනවා. ඒතර ඕගොල්ලෝ දැනගෙන තියාගන්න. දැන් ඕගලන්ට පෙළ පොතේ කොහොම සඳහන් වෙනවාද කියන එක මම වඩා ඕගලන්ට අමතර දැනීමක් විදිහට තමයි ওই තොරතුරු ටික දීලා තියෙන්නේ. ඒක දැන ගැනීම පිණිස. අපි ඊළඟට එනවා මේ මෙනික් කර්මාන්තය. අපේ ලංකාව ගොඩාක් ප්‍රසිද්ධයි මේ මෙනික් කර්මාන්තය සම්බන්ධව. දැන් අනුරාධපුරය මාගම වගේ ප්‍රදේශයන් වලින් සුවාගෙන තිනවා මැණික් සහ අර්ධ මැණික්. කියන්නේ මැණික් විදියටම ගන්න පාෂාණක් තියෙනවා. මැණික් වලට වඩා ටිකක් නෙමෙයි සමහරට සමහර ඒවා ගොඩක් ගාණින් අඩුයි. නමුත් මැණික් වගේම අලංකාරවත් ලෙස නිර්මාණයන් කිරීම සඳහා යොදා ගන්න ලබන දෑ මේ ශෛලමය දෑ පාෂාණ බුදී දෑ අපිට හමු වෙලා තියෙනවා. ඒතර මේවැයින් විවිධ පබලු මුද්‍රා නිර්මාණය කරගෙන තිනවා කනකර ආභරණ විවිධ පළඳනාවන් ඊට අමතරව විවිධ හේතු මත විශ්වාසයන් මත මේවා පළඳපු අවස්ථා තියෙනවා. කුමාර මේ මණික් කර්මාන්තේ නිරත වෙච්ච පුද්ගලයන් හැඳින්වීමට මණිකර කියන වචනය භාවිතා කරපු අවස්ථා අපිට සෙල්ලිපි වල සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ තව පැත්තකින් ගත්තොත් මේ මණිකර ගාම කියලා වචනයකුත් අපිට හමු වෙනවා සෙල්ලිපි වලින්. ඉතින් ලංකාව ඕගොල්ලෝ දන්නවා මේ භාරතයේ තියෙනවා අර්ථශාස්ත්‍රය කියලා කෞටිල්ලිය විසින් ලියන ලද පොතක්. ඒකේ ලංකාව මැණික් උපදින රට කියලා තමයි නැත්නම් මණි මේකලෙයි කියලා ද්‍රවිඩ ග්‍රන්ථයක් තියෙනවා. ඒකේ රත්නදීප කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. කෞටිල්ලිය හඳුන්වලා තියෙන ලංකාව මැණික් උපදින රට ලෙස. ඒතර මණි මේකලයි කියලා තියෙනවා ද්‍රවිඩ ග්‍රන්ථයක්. ඒකේ ලංකාව හඳුන්වන්නේ රත්නදීප කියන නමින්. ඒ වගේම චීන ජාතික හියුන් සයන් හිමියන් ලංකාව හඳුන්වන්නේ රත්නදීප කියන නමින්. එතකොට දැන් මහාවංශයේ සඳහන් වෙන ආකාරයට විජේගේ අභිෂේකය සඳහා සුදුසු කුමාරිකාවක් ගෙන්වා ගැනීම පිණිස මුතුමැණික් මදුරාහි අගරජුට යැවූ බවට තොරතුරු තියෙනවා. ඒ වගේම වෛදූර්ය, ඉන්ද්‍රනීල, රතුකැට ආදී විවිධාකාර මැණික් වර්ග දේවානම්පියතිස්ස රජතුමා තුටුමණුරු වශයෙන් භාරතවාසී අශෝක රජතුමා වෙත යවුවයි කියලත් මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා. හරිද? එතකොට මණිකාර ගාම,
මේ වගේ වචන අපිට හමුවීම තුළ පේනවා ලංකාව මැණික් සම්බන්ධව ප්‍රධාන අපනයන ඛනිජ ද්‍රව්‍යයක් විදිහට ලංකාව අතීතයේ ඉඳන් සුප්‍රසිද්ධ රටක් හැටියට. එතකොට අපි ඊළඟට අපි කතා කරන්න තෝරගන්නේ මේ වෙළඳාම සම්බන්ධව ලංකාවේ පුරාණ ඉඳන්ම ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්. මොකද අපි ඉන්දියන් සාගරය තුළ මධ්‍යගතව පිහිටි රාජ්‍යයක්. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා කිසියම් ආකාරයකට අප රට තුළ අභ්‍යන්තරයේ තියෙන කුළුබඩු, ඇද්දල, මුතුමැණික් වගේ දේවල් රට ඇතුලේ දේශීය වශයෙන් පිටරටින් ආපු වෙළෙන්දන් සමග විදේශීය ගනුදෙනු සිදු වෙනවා වගේම අපේ රටින් අපි නැව් හරි බෝට්ටු හරි හදාගෙන වෙන රටවල් වලට ගිහිල්ලා භාණ්ඩ අලෙවි කිරීම වැනි කටයුතුත් සිදු වෙලා තියෙනවා. මොකද ඒක අපිට හ්‍යුත්සෑන් හිමියන්ගේ දේශාටක වාර්තාවෙත් සඳහන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නැව් චීන තොටුපළවල් වල නතර කරලා තියෙන අවස්ථා 20කට වඩා ඔහු දැකලා තියෙනවා කියන්නේ. හරිද? ඒත් අපේ නැව් ඒ රටවල ගිහිල්ලා තියෙනවා. දැන් අපි හිතන් ඉන්න අරකයි අරාබි ජාතිකයෝම ලංකාවට එලා අපි ඒගොල්ලන්ට බඩු ටික විකුණලා අපි මෙහෙට වෙලා නිකන් ඉඳියා කියලා. නෑ, එහෙම නෑ. අපිත් රටවල වල ගිහිල්ලා වෙළඳාම් කරලා තියෙනවා. ඉතින් අපේ ප්‍රධාන ජීවන උපාය මාර්ගයක් විතර අපි වෙළඳාම් ගන්න පුළුවන්. මොකද අපි ඉන්නේ මේ සාගරයක් මැද්දේ දූපතක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ හරහා ගමන් කරන නාවික කටයුතු වලදී අපිට ඒ සම්බන්ධයෙන් වෙළඳාම නිරත වෙන්න වෙනවා. ඒ වෙළඳාමේ නිරත වෙච්ච පිරිස් අපි සෙල්ලිපි වල හඳුන්වලා තියෙන්නේ වනිජ නැත්නම් වාපර කියන නම් වලින්. එතකොට මේගොල්ලෝ තනියෙන් වෙළඳාම් කරලා නැහැ. අතීතයේදීත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් වලින් ලංකාවට වෙළඳාම පිරිස එනකොට ඔවුන් තනියෙන් ඇවිල්ලා බිස්නස් කරන්න ආවේ නැහැ. ඔවුන් සාමූහිකව තමයි ආවේ. එහෙම වෙළඳාම පිරිස සාමූහයක් විදිහට කට්ටිය ආවම ඒක අපි හඳුන්වන්නේ පුග්ගය කියන වචනේ. නැත්නම් තවත් තැනක සඳහන් වෙලා තියෙනවා සෙල්ලිපි වල නියමස්ථානය කියලා. ඉතින් මේ වචන දෙකම පාවිච්චි කරලා තියෙන්නේ වෙළඳාම පිරිස සංවිධානය වෙච්ච පිරිසක්. වෙළඳාම පිරිස සංවිධානගත වෙච්ච පිරිසක් හඳුන්වීමට තමයි ඔය කියන වචනය භාවිතා වෙලා තියෙන්නේ.